අයිබුවන් ඔබේ වෛද්‍යවරයා හමු වන්නට ඔබ සූදානමින් සිටින මේ වේලාව දහවල සහ රාත්‍රිය අතර කාලයක්. මේ වේලාව ඔබට දැනෙන්නේ කොහොමද? කායික නැත්නම් මානසික මේ දැනෙන ආකාරය මේ හැඟීම දැනීම ඔබේ දෛනික ජීවන චක්‍රයේ කොටසක් වෙන්නට පුළුවන්. ජීවන චක්‍රයක් වගේම දෛනික චක්‍රයක් තියෙන අපි රාත්‍රි කාලයේදී ඉල්ලා සිටින විවේකය නිද්‍රා විවේකය නැත්නම් නිින්ද කියලා උපකල්පනය කරන්නටත් පුළුවන් අර්ථ නිරූපණය කරන්නටත් පුළුවන්. නමුත් මේ නිද්‍රා විවේකයේ අතර එහෙම නැත්නම් මේ ශාරීරියේ ඉල්ලා සිටින නිින්ද අතර ඔබේ ජීවිතය සහ ඔබ ඒ තුළ දන්නා නොදන්නා අත්දැකීම් ජීවිතයට කුමන ආකාරයකින් බලපානවද කියන කරණය ටිකක් ගැඹුරින් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාලය අභියෝගයට ලක් කරන එක්තරා වචනයක් තිබෙනවා. අද ලෝකේ ඇතැම් පුද්ගලයන් ඉංග්‍රීසි භාෂාවනුත් ඇතැම් මේක සිංහලෙන් අර්ථ නිරූපණය කරන්නත් උත්සාහ කරනවා. ස්ලීප් ඇප්නියා කියන தත්ත්වය. මේ தත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරින් කතා කරන්නට අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ අපේ රටේ කතාබහට පාත්‍ර වෙච්ච විශේෂඥ වෛද්‍යවරියකට. එතුමියගේ විශේෂශේෂ්ත්‍රයේ බොහෝ අලුත් දේවල් හොයාගෙන ගියපු අත්දැකීම් ලැබපු ඒ ඔස්සේ සමාජය නිවැරදි පවතකට යොමු කරන්න උත්සාහ කරන ඉතාම විශේෂිත චරිතයක්. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ උගුර කණනාසය පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනි රූපසිංහ විශේෂඥ වෛද්‍යතුමිය තමයි අද අපේ විශේෂ ආරාධිතයා බවට පත්වන්නේ. දහවල් කාලේදී වුණත් නිදාගන්න බැරි කමක් නැහැ විශේෂඥ වෛද්‍යතුමනි. නමුත් රාත්‍රියේ මිනිස්සු නිදාගත්තද කියලා ඇහුවම අපි සාමාන්‍යයෙන් අහන වචනයක් තමයි ඔව් මේ ගොරව ගොරව හොඳට නිදාගත්තා කියලා. මම මුලින්ම ඔබතුමියකින් අහන්න කැමති මේ ගොරව ගොරව නිදාගන්නවා කියන්නේ අතන හොඳට නිදාගන්න එකද? දැන් මේමයි දලක්ෂි. නිින්ද කියන එක අපිට අවශ්‍යයි. මොකද අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත් පැය 24න් පැය 6ක් 8ක් වගේ නිදාගන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ජීවිත කාලයෙන් 3න් 1ක ප්‍රමාණයක් අපි නිදාගන්නවා. ඉතින් මේ නිින්ද ඇත්තටම අත්‍යවශ්‍යයි. දැන් මේ නිින්දෙදී අපි නොහිතන දේවල් ගොඩක් මේ අපේ ශරීරය තුළ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි කියනවා දැන් අපි දහවල් කාලේ වැඩ කරනකොට අපේ ගෙවි ගිය සෛල වර්ධනය වෙන්න, ඒ වැය වෙච්ච ශක්තිය නැවත ලබා ගන්න, ඊළඟට හෝමෝන තත්වයන් බැලන්ස් වෙන්න, ඒ ගොඩාක් දේවල් මේ නිින්දෙදී වෙනවා. ඒතර අපි කියනවා මේ නිින්ද කියලා කියන්නේ කිමිකල්, බයොලොජිකල් ඇන්ඩ් ෆිසියොලොජිකල් ඉවෙන්ට් කියලා. ඉතින් මේක අත්‍යවශ්‍යයි. එතකොට දැන් මේ ගොරවනවා කියලා කියන්නේ ඇත්තටම මේ නිින්දෙදී ඇතිවන ශබ්දයක්, ගෙරවීම කියලා කියන්නේ. මේ ගොරවන හැම දෙනාටම ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය නැහැ. නමුත් ගොරවන බහුතරයකට මේ ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය තියෙන්න පුළුවන්. මේක ඇත්තටම පරාසයක්. අපි කියන ස්පෙක්ට්‍රම් එකක්. එක පැත්තක ඉන්නවා අපි කියනවා මේ සිම්පල් ස්නෝරර්ස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට ගොරව ගොරව නිදා ගන්න අය. මේ පරාසයේ අනිත් කෙළවරේ තමයි මේ අද අපි කතා කරන ස්ලීප් ඇප්නියා. එහෙම නැත්නම් අපේ හුස්ම ගැනීමේ මාර්ගයේ අවහිරතාවයක් නිසා නිින්දෙදි ගොරවන අය අපි කියන ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියලා OSA කියලා කෙටියෙන් කියනවා. මේ தત્ත්වය කියන්නේ මේ මේ පරාසයේ අනිත් කෙළවර. එතකොට දැන් මේ නිින්දෙන් ගොරවන හැමෝටම ඔයසේ නැති වුණාට අපි බලන්න ඕනේ මේ නිින්දෙන් ගොරව ගොරව හොඳට නිදාගත්ත කිව්වට මේක හරි සුව නිින්දක් ලැබෙනවද කියන එක. ඔබතුමිය කියන මේ தત્ත්වය නැත්තම් ඔයසේ தત્ත්වය කියලා අපි ස්ලීප් ඇප්නියා කියලා රටේ දැන් ඔයසේ කියලා කියමුකෝ. මේ தત્ත්වය වෛද්‍යවරියක් හැටියට සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන අපිට දැනෙන විදිහට පැහැදිලි කරොත් මොකද්ද මේ தત્ත්වය? දැන් මෙතනදී වෙන්නේ අපි නිදා ගන්නකොට අපේ ශරීරයේ මාංශ පේශි අපි කියනවා අපි ඉන්වොලන්ටරි, ඒ කියන්නේ අපි හිතලා හුස්ම ගන්නේ නැහැ, හිතලා වැඩ කරන්නේ නැහැ, ඒ වෙලාවකට යනවා. ඉතින් එතනදී අපි කියන ආශ්වාසය හුස්ම ඇතුළට ගන්නකොට මේ අපේ අප එයාවේ කියලා කියන අපි නාසයේ සිට ස්වරාලය දක්වා මේ යන කොටසේ අපේ ඒ පටක ඉහිල් වීම නිසා අවහිරතාවයක් එනවා. මේ අවහිරතාවය නිසා මේ පටක කම්පණය වීමෙන් තමයි මේ ශබ්දය, එහෙම නැත්නම් අපි ගොරවන ශබ්දය උපදින්නේ. දැන් අපි මේ රූපරාමුවකට ගියොත් දැන් සාමාන්‍යයෙන් නිදාගන්න කෙනෙකුගේ මේ ඔබට පේනවා මේ දිව සහ මේ හුස්ම ගැනීමේ මේ මාර්ගය ඇරිලා තියෙන්නේ. එතකොට දැන් මෙතනදී ඔබට පේනවා පොඩි අම් අවහිරතාවයක් තියෙනවා, ඒ වාතය ගමන් කිරීමේ පොඩි අවහිරතාවයක් තියෙනවා. දැන් මේකෙදි පේනවා මේ පටක කම්පණය වෙලා මේ ශබ්දයක් උපදිනවා මේ පටක කම්පණය වීම නිසා. ඉතින් ඒක තවදුරටත් ගියොත් මෙතන මේ හුස්ම ගන්න මාර්ගයේ වැහිලා මේක
හුස්ම නතර කර ගැනීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට මේ නාසයේ සිට උගුර එහෙම නැත්නම් ග්‍රසනිකාව හරහා ස්වරාලයට යන මේ අපයාවය කියන කොටසේ ඇතිවන යම් අවහිරතාවයක් නිසා නිසියාකාරව ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාමේ තත්ත්වයක් තමයි මේ OSA එහෙම නැත්නම් ඔබස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියලා කියන්නේ. මොකද ස්ලීප් ඇප්නියා වර්ග කීපයක් තියෙනවා. සෙන්ට්‍රල් ස්ලීප් ඇප්නියා කියලා කියනවා. නමුත් අපි අද කතා කරන්නේ මේ අවහිරතාවය නිසා ඇතිවෙන OSA කියන තත්ත්වය ගැන. අපි මුලින් කතා කරා සුලභ කාරණය නින්දෙන් ගැරවීම කියන දේ. ඊට අමතරව මේ තත්ත්වය හඳුනා ගන්නට සාමාන්‍යයෙන් බාහිරෙන් අපිට හොයාගන්නට පුළුවන් වෙනත් සාධක සහ තත්ත්වයන් තිබෙනවා. ඔව්, දැන් අපි රෝගියාගේ රෝග ඉතිහාසය ගැන ගත්තොත් අපි යම් වර්ග කිරීමක් කරනවා. අපි කියන එප්ලොයිඩ් ස්ලීපිනස් ස්කේල් කියලා එකට කියන්නේ ESS කියලා. එතනදී අපි ප්‍රශ්න 8ක් ඔහුට ඉදිරිපත් කරනවා. ඒ අතරතුරේ ඒ අවස්ථාවලදී කොයිතරම් දුරට නින්දටපත් වෙනවද? දැන් සමහරලාට අපි උදාහරණ ගනිමු, දැන් ටීවී එක බල බල ඉන්නකොට නිදා ගන්නවද? පාරේ වාහනයක යනකොට ට්‍රැෆික් ලයිට් එකේ වාහනේ නතර කරලා තියෙනකොට නිදි වැටෙනවද? ඒ වගේ අපි අවස්ථා 8ක් දීලා අහනවා කොයිතරම් දුරට මේ නිින්ද යාමේ ප්‍රවණතාවයක් තියෙනවද කියලා. ඉතින් එතනදී මේ ස්කේල් එකේ උපරිම දෙන්න පුළුවන් 24යි, 24න් 10කට වඩා වැඩි නම් අපි කියනවා මෙයාට මේ නිින්ද යාමේ ගැටලුවක් තියෙනවා කියන එක. ඉතින් මුලින්ම අපි ඒක රෝග ඉතිහාසයෙන් අඳුනා ගන්නවා. ඊළඟට මේ ගොඩක් අපේ රෝගීන් දැන් මේ නින්දේදී ඔක්සිජන් ලැබෙන්නේ නැතිකොට ඒක වෙනත් ආකාරවලට ඒක පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ශරීරයේ ඔක්සිජන් කැරියින් කැපැසිටි එක වැඩි කරගන්න. ඒ කියන්නේ හීමොග්ලොබින් ප්‍රමාණය වැඩි වෙනවා. ඒත් සමහර රෝගීන් ඉන්නවා අර මාස 3න් 3ට, ඒ කියන්නේ රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය ඉතාම අධිකයි. අපි හොයාගෙන ගියොත් අන්තිම කෙළවරට කොහෙද කියලා මේක OSA විය හැකි. මං කියන්නේ හැමෝටම නෙමෙයි, නමුත් මේකෙත් අවධානමක් තියෙනවා රුධිරයේ අර හිමොග්ලොබින් මට්ටම අධික වෙන්න. ඊළඟට මට සමහර රෝගීන් ඇවිල්ලා තියෙනවා, ඒ කියන්නේ ඒගොල්ලන් දැන් උදේට නැගිට්ටාම අර රැට හොඳ ෆ්‍රෙෂ් නිින්දක් නැහෙනේ. ඉතින් හරි ඔළුවේ කැක්කුමයි ඔළුවේ කැක්ක මානසික පීඩනයකින් වගේ ඉන්නේ. ඉතින් සමහර අය කටවල් වේලිලා. ඔව්, සමහර අය මේ මානසික වෛද්‍යවරුන්ටත් දක්වා ගිහිල්ලා මේ ප්‍රතිකාර අරගෙන තියෙනවා. මොකද මේක හරි අමාරු දෙයට හරි ඉරිටබල් තරහ යනවා, හරි අර ෆ්‍රෙෂ් නෑනේ ඒ නිසා. ඒ වගේම මම කියන්න ඕනේ දැන් මේ අපි නොහිතුවට මේ OSA කියන තත්වය කියන්නේ මේ ගොඩක් අපි නොදන්නවා වුණාට මේ අපේ විවාහය දෙදරීම දක්වා ගමන් කරපු අවස්ථාවල් අපිට ඇවිල්ලා තියෙනවා රෝගීන් හැටියට ප්‍රතිකාර ගන්න. ඉතින් මෙතනදී අපි මූලික වශයෙන්ම දැන් මේ ලෙඩක් හැටියට ගොරවන රෝගීන්ද OSA රෝගීන්ද කියලා හඳුනා ගන්න අපි කියනවා නිද්‍රා රෝග පරීක්ෂණයක් කරනවා. අපි කියනවා පොලිසොම්නෝග්‍රෆි කියලා. දැන් මෙතනදී මම මේ රූප රාමුවක් පෙන්නුවොත් ඒකදී අපි නිදා ගන්නකොට අපි කියන ECG පටි, අපේ ඔක්සිජන් ලෙවල් එක බලන්න, ශරීරයේ මසල්ස් වල ක්‍රියාකාරීත්වය බලන්න, ඒ අවශ්‍ය දේවල් පැලඳගෙන නිදාගත්තම අපිට එතනින් එනවා මේකදී හුස්ම ගැනීම නවත්තනවද, ඔක්සිජන් අඩු වෙනවද, වරකට පැයකට කොච්චර ප්‍රමාණයක් මේක දරුණු විදිහට තියෙනවද කියන වார்த்தාවක් අපිට එනවා. ඉතින් එතනදී අපි මේකෙදී යම් යම් අපි පැරාමීටර්ස් කීපයක් ගැන අවධානය යොමු කරනවා. අපි කියනවා එකක් දැන් මේක ඔබට පෙනෙනවා නම් AHI එහෙම නැත්නම් ඇප්නියා හයිපොප්නියා ඉන්ඩෙක්ස් කියලා එකක් අපි බලනවා. ඒ කියන්නේ කොයිතරම් දුරට නින්දෙදි හුස්ම නතර කරන් ඉන්නවද කියන එක. සාමාන්‍යයෙන් අපි ඕනෙම කෙනෙකුගේ මේ හුස්ම ගැනීම එකාකාරී නැහැ. ඒ කියන්නේ අපි කිව්වොත් හැම විනාඩි 10කට විතර සැරයක් හුස්ම අඩු වැඩි වෙන්න පුළුවන්. ඒතර මේ ස්කේල් එකේ අපි කියනවා පහ පැයකට මේ අවස්ථාවන් පහකට අඩුයි නම් ඒක නෝමල්. පහත් 10ත් අතර නම් අපි කියන එක මයිල්ඩ් මද වශයෙන්. 11ත් 15ත් අතර නම් අපි කියනවා මොඩරේට්. 15ට වැඩි නම් අපි කියනවා ඉතාම තදබල සිවියර්. දැන් මේ පෙන්눔 කරන මේ රෝගියාගේ ඔබට පේනවා මේ ස්කේල් එකේ නිල් කොළ කහ තැඹිලි පහු කරගෙන රතු වලත් මෙන්න මේ කෙළවරේ. මේ කෙළවරේ තමයි මේක ඉන්නේ. ඊළඟට අනිත් එක තමයි අපේ දැන් මේ ස්ලීප් ඇප්නියා තියෙන රෝගීන් ගොඩක් දෙනෙක් ගත්තොත් අපේ ශරීර ස්කන්ධ දර්ශකය ඒගොල්ලන් අධික බරක්
බර වැඩි ශරීර ස්කන්ධ දර්ශකයේ ගත්තොත් ගොඩක් වෙලාවට 30 හෝ 30ට වැඩි ඊළඟට පිරිමි අය ගත්තොත් කොලර් සයිස් එක 17ට වැඩි ඒ කියන්නේ බෙල්ල ප්‍රමාණය බෙල්ල ප්‍රමාණය වැඩි නะ ඉතින් මේ පොලිසොම්නෝග්‍රැෆි එහෙම නැත්නම් නිද්‍රා රෝග පරීක්ෂණයෙන් අපිට තහවුරු වුණොත් මේ රෝගීන් අර අපි කියන සිම්පල් ස්නෝරින් නෙමෙයි අර පරාසයේ කෙලවර OSA තත්ත්වයේ ඉන්නවා කියලා එතන ඊළඟට අපි තීරණය කරන්න ඕනේ දැන් මේකට මොකද්ද කරන්න කියන එක ඊළඟට දැන් මම තව කියන්න ඕනේ දැන් මේ මේ රෝගීන් ප්‍රතිකාර කිරීම අපි කියන මල්ටි ඩිසිප්ලිනරි ඒක දැන් ඔබ බලයි ක්‍රමවේදයකින් කරන්න වෙනවා ENT සර්ජන්ගේ කාර්යභාරය මොකද්ද කියන එක ගැන තමයි මම කතා කරන්නේ නමුත් මේ රෝගීන්ගේ ප්‍රතිකාරවලදී අපි මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එකක් තමයි ගන්නෙ මොකද හේතු කාරණා රාශියක එකතුවක් නිසා චෙස් ෆිසිෂන්ස්ලා ඒ වගේ මේ සායනික ක්ලිනිකල් ගොඩක් ස්පෙෂැලිටිස් එකතු වෙලා තමයි මේක අපි ප්‍රතිකාර කරන්න පටන් ගන්නෙ එතකොට දැන් මම දැන් කලිනුත් කිව්වා වගේ දැන් අධික ස්ථූලතාවය බර වැඩි අය මේ විදිහට ස්ලීප් ස්ටඩි එකක් එහෙම නැත්නම් පොලිසොම්නෝග්‍රැෆියක් කරාම අපි CVOSA තත්ත්වයේ තියෙනවා නම් අපි ඊළඟට බලන්න ඕනේ දැන් අපි මේ කතා කරන අවහිරතාවය කොතනද තියෙන්නේ කියලා ඒක බලන්න අපි සාමාන්‍යයෙන් අපි සායනයේදී රෝගියා සාමාන්‍ය කියන්නේ අපි නිර්වින්දන තත්ත්වවලදී නෙමෙයි අපි පුංචි කැමරාවක් නැහය තුලින් ඇතුළු කරලා අපි බලනවා මේ කොයි කොටසේද මේකේ අවහිරතාවයක් තියෙනවද මොකද කියන එක සාමාන්‍යයෙන් අපි කියනවා මේ අපයාවයේකේ කොටස් තුනයි අවහිර වෙන්න පුළුවන් පළවෙනි එක නාසය දෙවනි ලෙවල් එක තමයි අපි කියනවා මෘදු තල්ල soft palate එක තුන්වෙනි ලෙවල් එක තමයි දිව දිව ආපස්සට වැටිලා. ඉතින් ඔය තුනෙන් කොයි කොටසේද මේ අවහිරතාවය තියෙන්නේ කියන එක අපි පුංචි කැමරාවක් මාර්ගයෙන් නිරීක්ෂණය කරනවා. ඊළඟ මම පොඩි මේ වීඩියෝ ක්ලිප් එකක් ඔබට පෙන්වන්න සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ ඔය රූපාවලිය අපිට නරඹන්නට පුළුවන් වේවි කෙටි විරාමයකින් පස්සේ වෛද්‍යතුමියනි අපි විමසන්නට ඔබතුමියකින් කල්පනා කරන විරාමෙන් පස්සේ වෛද්‍යවරයා හමුවන්නට යෑමේ තීරණය ගන්න තැන ඉඳලා ඉන්පස්සේ ඔබතුමිය ඔය කියපු රූපාවලියේ තියෙන කාරණා වැඩි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමෙන් පස්සේ අපි ඔබ හමු වෙනවා අප සමග නැදී සිටින්න අද ඔබේ වෛද්‍යවරයා ලෙස අපේ ආරාධනාවල බී ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ උගුරකඩ නාසය පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මේ විශේෂඥ වෛද්‍යතුමිය මම හිතන්නේ මේ කර්ණශංක දෙකක් එකපාර බද්ධ කරලා ජාත්‍යන්තරයටත් අවධානය දිනාගත්තේ තුමිය අද කතා කරන්නේ ඒ කර්ණශංකය ගැන නෙමෙයි අද කතා කරන්නේ ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය ගැන ඔබතුමිය අපිට රූපාවලියක් දක්වන්නට තීරණය කරා ඒ විරාමයට කලින් මේක මේ ඇත්තටම දැන් අපි ස්ලීප් ඇප්නියා OSA තත්ත්වයේ තියෙන කෙනෙකුට මම කිව්වා අර අපි ලෙවල් එක බලන්න පුංචි කැමරාවක් දාලා බලනවා කියලා. දැන් මෙතනදී ඔබට පේනවා මේ පේන්නේ ඒ චලනය වෙන මේ අපි කියන රස දිව එහෙම නැත්නම් යුවියුලා කියන කොටස. ඊළඟට මේ ඔබට පේනවා මේ හුස්ම ගන්නකොට තමයි අවහිර වෙන්නේ. ඇකිලෙනවා. හුස්ම ගැනීමේ අර ඒ ව්‍යායාමයත් එක්ක ඇකිලෙනවා. දැන් මේ අන්තිම කොටස දිව ළඟ හොඳයි. දැන් මේ තල්ල මෘදු තල්ල හරියදී ඔබට පේනවා මේ තියෙන සාමාන්‍ය තියෙන ප්‍රමාණයට වඩා 90%කට වැඩි වැහෙනවා. හුස්ම ගන්නකොට තමයි වැහෙන්නේ. සාමාන්‍යයෙන් හුස්ම ගන්නකොට ඇරෙන්න ඕනේනේ. ඒකේ අනිත් පැත්ත වෙන්නේ. මේ පටක අවහිර කලැප්ස් වෙලා ඒක වැහෙනවා. හරිම අපහසුයක් මං හිතන්නේ. හරිම අපහසුයක්. ඉතින් බොහොම අමාරුවෙන් තමයි හුස්ම ගන්නෙ. ඉතින් ඊළඟට තව ඒ ඒ ආකාරයේම තව රූප රාමුවක් මේ පොඩි පෙන්නුවත් මේකෙදී ඔබට පේනවා මේ බලන්න 100%ක්ම වැහෙනවා 100%ක්ම වැහෙනවා නේ හුස්ම ගනිද්දි 100%ක්ම වැහෙනවා ඉතින් මේක සාමාන්‍යයෙන් අපි මේ මුලර්ස් මැනුව කියලා අපි හඳුන්වනවා මේක අපි සාමාන්‍ය ක්ලිනික් එකේදී අපි බලනවා මේ බලන්න 100%ක්ම වැහෙනවා
ඔහුට හොයාට නහයනුත් බෑ කඩිනුත් බෑ හුස්ම ගන්න. දැන් මේ මේ මැද ලෙවල් එක මම අර ලෙවල්ස් තුනක් ගැන කිව්වේ නාසය මුරුදු තල්ල. දැන් මේ ඒ ලෝගියාගේ බැලුවොත් මුරුදු තල්ලත් එක්ක තියෙන මේ ටොන්සිල් ග්‍රන්ථිය විශාල වීම නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේ අවිරතාවයට එක හේතුවක්. ටොන්සිල් ග්‍රන්ථිය විශාල වීම. එතකොට දැන් අපි මෙතනදී මම කුඩා දරුවන් ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද අපි හිතනවා මේ කුඩාම දරුවන්ටත් මේ තත්ත්වය තිබෙනවා. පොඩි පොඩි දරුවන්ට අපි කියනවා මේ වැඩිහිටියන්ට විතරක් නෙමෙයි මේ තත්ත්වය. කුඩා දරුවන්ටත් ඇති වෙන්න පුළුවන්. මොකද මේ අවහිරතාවයට හේතු කාරණා වෙන කුඩා දරුවන්ගේ යම් ග්‍රන්ථි කිහිපයක් තියෙනවා. ඒ කුඩා අවධියේදී විශාල වෙන්න පුළුවන්. ඒකෙන් මේ අපයාවයක අවහිර වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කතා කරොත් අපි කතා කරන සෙම් ගෙඩිය. එහෙම නැත්නම් ටොන්සිල් ග්‍රන්ථිය. දැන් මේ පින්තූරයෙන් ඔබට පේනවා විශාල ටොන්සිල් ග්‍රන්ථි දෙකක් එකට හා වෙන ප්‍රමාණයට විශාල වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ටොන්සිල් ග්‍රන්ථියනොත් කුඩා දරුවන්ගෙත් වැඩිහිටියන්ගෙත් මේ අවහිරතාවය එන්න පුළුවන්. ඒ වගේම පුංචි දරුවන්ගේ අපි දන්නවා නාසයේ පිටුපස තියෙන ඇඩිනොයිඩ් කියලා තව ග්‍රන්ථියක්. ඒතර මේ ඇඩිනොයිඩ් ග්‍රන්ථියනොත් මේ අවහිරතාවය එන්න පුළුවන්. එතකොට මේ අපි හිතනවා දැන් කුඩා දරුවෝ නිින්දෙන් ගොරව ගොරව නිදාගන්න එක හොඳයි කියලා. එහෙම නෙමෙයි. දැන් පුංචි කාලේ මේ වර්ධනය වෙන අවධියේදී මේ වර්ධනය නිසියාකාරව පවත්වා ගන්න මේ හෝමෝන ක්‍රියාවලිය නිසියාකාරව පවත්වා ගන්න ගෙවිගිය සෛල වර්ධනය වෙන්න මේ නිින්ද කියන එක හොඳ සුවදායි නිින්දක් කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මේ ටොන්සිල් ග්‍රන්ථිය විශාල වීම නිසා ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාල වීම නිසා මේ ස්ලීප් ඇප්නියා කියන තත්ත්වයේ තියෙන දරුවන්ගේ වර්ධනයත් අඩාල වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දැන් මේ කුඩා දරුවන්ට නම් මේ ශල්‍ය ප්‍රතිකාරයකට යොමු වෙන්න සිදු වෙනවා විශාල ටොන්සිල් ග්‍රන්ථිය සහ ඇඩිනොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න. ඒ වගේම මේ වැඩිහිටියන්ටත් මේ ටොන්සිල් ග්‍රන්ථිය විශාල වීම නිසාත් මේක ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේ දැන් අපි ඩයග්නෝස් කරන්නනේ දෙන්නේ. දැන් මේ මේ රෝගය OSA තත්වය දක්වා වර්ධනය වෙන තත්වයක් තියෙනවද කියන එක මුලින්ම අපි රෝග නිර්ණය කරනවා. රෝග ඉතිහාසය අහලා ඊළඟට අපි නිද්‍රා රෝග පරීක්ෂණයක් කරනවා. ඊළඟට අපි දැන් මේ පුංචි කැමරාවක් දාලා අපි කියන මුලර්ස් පරීක්ෂණය කරලා අපි බලනවා මේ යම් තැනක අවහිරතාවයක් තියෙනවද කියලා. දැන් මෙතනදී අපිට තේරුණොත් දැන් අර පෙන්නවා වගේ යම් අවහිරතාවයක් තියෙනවා කියලා මේක අපි හරියටම කන්ෆර්ම් කරගන්න ඕනේ. මොකද හරියටම නිදාගත්ත තත්වයේදී මේක වෙනවද? මේක දැන් අපි නිකන් අවදියෙන් ඉන්නකොට නෙමෙයි කරලා බලන්නේ. ඉතින් ඒකට අපි කියනවා අපි රෝගියාව අපි يعني බෙහෙත් දීලා නිදි කරවනවා. කෘතිම තත්වයක්. කෘතිම තත්වයක් යට. එතකොට ඒ වෙලාවේදී හොඳට ගොරෝගොරෝ නිදාගන්න රෝගියාගේ මේ විදිහටම මේ කැමරාව දාලා අපි බලනවා. ඇත්තටම නිදා ගන්නකොටත් මේක සිද්ධ වෙනවද කියලා. අපි කියනවා මේ පරීක්ෂණයට ඩයිස් කියලා. ඩ්‍රග් ඉන්ඩියුස්ඩ් ස්ලීප් එන්ඩොස්කොපි. එතකොට ඩ්‍රග් ඉන්ඩියුස්ඩ් ස්ලීප් එන්ඩොස්කොපි එකකින් තමයි හරියටම කියන්න පුළුවන් ඔව් දැන් මේ මේ අපි මේ හොයාගත්ත මේ එක එක ලෙවල් එකේ තියෙන මේ අවහිරතාවය හරියටම තියෙනවාද කියන එක. මොකද අපි ශල්‍ය ප්‍රතිකාර ක්‍රමයකට යද්දී මේ තැන සහ ඒ විදිය හඳුනා ගැනීම හරිම වැදගත්. එතකොට මං තව ඔබට පොඩි ක්ලිප් එකක් පෙන්නන්නම්. මේ ඩයිස් එකකදී එතනදිත් අර වගේම තමයි. දැන් මෙතනදී අපිට පේනවා සාමාන්‍ය තත්ත්වයට යටතේදී මේ රෝගියා හුස්ම නතර කරගෙන ඉන්න. එතකොට දැන් මේ ඇප්නියා කියන තත්ත්වය හුස්ම ගන්නෙම නැහැ. සාමාන්‍යයෙන් දැන් ඔබට පේනවා දැන් මෙතනදී මේ පටක චලනයේ වීමක් ඇත්තේම නැහැ. දැන් මේ හුස්ම නතර කරගෙන තමයි ඉන්නේ. පටක චලනයේ වීමක් ඇත්තේම නැහැ. දැන් අපි සාමාන්‍ය වෙලාවක කෝපවත්වගෙන ඉන්නවා. අපි අපිට දැන් සාමාන්‍යයෙන් අපි මේ ඇප්නියා කියන එක කියද්දී අපි කියන තප්පර 10කට වඩා හුස්ම නතර කරගෙනම නම් ඉන්නව නම් තමයි මේක අපි කියන්නේ සිග්නිෆිකන්ට් කියලා. දැන් ඔබට තේරෙනවා ඇති තප්පර 10 කියන්නේ කොච්චර ලොකු කාලයක්ද. මේ බලන්න මේ රෝගියා මේක මේ හුස්ම ගන්නෙම නැහැ. හුස්ම නතර කරගෙනම තමයි ඉන්නේ. හුස්ම ගන්න මාර්ගය ඇරෙන්නෙම නැහැ. වෛද්‍යවරු හැටියට
තත්ත්වය කුමක්ද කියලා විනිශ්චය කරගන්න මේ ප්‍රතිකාරය කරන වගේම විදිහ බලාගෙන ඉන්න ඔබත් මේ රෝගීනුත් මම හිතන්නේ මෙහි බැලෑරුම්කම වටහා ගන්නට ඕනේ. මේ රූපාවලිය තමයි ඒකට හොඳම උදාහරණේ. සාමාන්‍ය රෝගියට කවදාවත් මේ රූපාවලිය පේන්නේ නැහැ. මොකද ඔහු දැන් නිදාගෙන ඉන්නේ. අපි કૃතිමව ඔහුව නිද්‍රාවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඔහු සාමාන්‍ය විදිහට නිදාගෙන ඉන්නවා. නමුත් බලන් ඉන්න අපිට බලාගෙන ඉන්න බැරි තරම් දැන් ඔබට පේනවා තාමත් මේ එයාව ඒක ඇරෙන්නේ නැහැ. තද කරගෙන හිර වෙලා වැහිලා තියෙන්නේ. දැන් තප්පර 10කට වැඩි. තප්පර 10 නෙමෙයි සමහර රෝගීන් හුස්ම ගන්නෙම නැහැ. දැන් මේක බලන් ඉන්න පුළුවන් තව විනාඩි කීපයක් වුණත් මේ හුස්ම ගන්නේ නැහැ. ඉතින් එතනදී අපි දැන් ශාරීරික සෙසු ක්‍රියාකාරීත්වයන්ට මේක විශාල බලපෑමක්. මොකද මේ දැන් මේ අවස්ථාවේදී අපේ ශල්‍යගාරයේදී අපි අර ඔක්සිජන් මොනිටර් කරනකොට අපිට පේනවා අර සැචුරේෂන් කියන එක ක්‍රමක්‍රමයෙන් නඩු වෙනවා. ඉතින් දැන් ඔබට පේනවා දැන් මේ තාමත් මේ රෝගියා මේ හුස්ම තාමත් මේ ගත්තේ නැහැ. තාමත් නිදි. තාමත් හුස්ම ගත්තේ නැහැ. ප්‍රතිපලයක් වක්ද කියලා හිතාගන්න අමාරු නේ. මම අන්තිමට අහන්න හදපු ප්‍රශ්නයක් ඔබතුමගෙන් මේකම අහන්න. ඔව්. මේ මරණීය தත්ත්වය දක්වා යන්න පුළුවන්ද? මේක ඇත්තටම අවදානම් සාධකයක්. රිස්ක් ෆැක්ටර් එකක්. ගොඩක් දේවල් වලට මේක අවදානම් සාධකයක්. ඒ කියන්නේ දැන් තාමත් නැහැ. ඔබට පේනවා ඇති බලන් ඉන්නවා හුස්ම ගන්නෙම නැහැ. ඉතින් සැචුරේෂන් එක අඩු වෙනකොට අපි මේ වීඩියෝ පැටයක් මේ අර නවත්තගෙන ඉන්න ඡායාරූපයක් එහෙම නෙමෙයි ඔබට උතුරු පේනවා. මේ වීඩියෝ පැටයක්. දැන් ඒ අවහිරතාවයේ මගහරවාගෙන ගිහින් බලනවා. ඔය යන්තම් මූව් වෙනවා. යන්තම් චලනයක් දකිනවා. දිව යට කොටස ඇරිලා තියෙනවා. නමුත් අද මුරුත්තල්ල කොටස ඇරෙන්නෙම නැහැ. එතකොට මේ බලපෑම ගැන මේ පැහැදිලිවම මිනිසුන්ට කියන්නට ඕන කාරණාව. ඔව්. දැන් මෙතනදී ඇත්තටම ඔබ ඇහුවනේ දැන් මේක මැරෙන්න උනත් පුළුවන්ද කියලා. දැන් මේක ඇත්තටම ගොඩාක් දේවල් වලට අවදානම් සාධකයක්. අපි කියනවා ස්ට්‍රෝක්, ආඝාතය. ඊළඟට මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. නින්දෙදි අපි එකපාර්තම නැති වුණා කියනවා. ඔබ අහලා ඇති නිදාගෙන නින්දෙදි. නැගිටේ නෑ නිදාගත්ත විතරයි කියලා කියනවා. අවදානම් සාධකයක්. අපි සාධක දෙකයි කිව්වේ වෛද්‍යතුමියනි. ඊතුරු සාධක ගැන අහන්න නම් ඔබ ඉන්න එනවා අපිත් එක්ක මේ විරාමයෙන් පස්සේ ආයි හම්බ වෙනවා. අද ඔබව සජීවීව හමුවන මේ විශේෂඥ වෛද්‍යතුමිය අපට පැහැදිලි කරමින් ඉන්නේ ස්ලීප් ඇප්නියා කියන තත්ත්වය. ජාත්‍යන්තරේ වාර්තා කීපයක් මම හොයලා බැලුවා වෛද්‍යතුමියනේ එන්නට කලින්. උන් කියනවා මේක මේ අති දුර්ලභ රෝගයක් එහෙම නෙමෙයි. 10 දෙනෙකුගෙන් එක්කෙනෙකුට විතර ප්‍රවණතාවයක් තිබෙනවා මේ රෝගය ඇති වෙන්නට. ඔබතුමිය අපට පැහැදිලි කරමින් හිටියේ අර රූපාවලියත් පෙන්නලා අපි තවමත් හිටි දැනම එසේ බලා සිටින තත්ත්වයට පත් කරලා අතුරු තත්ත්වයන් මේ රෝගයත් එක්ක මතුවන්නට පුළුවන්. ඔව්. රිස්ක් ෆැක්ටර් එකක් අවදානම් තත්වයක් අපි කිව්වා ස්ට්‍රෝක්, මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. ඊළඟට මේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තත්වය, ඒ ඔක්කොටම අවදානම් සාධකයක්. ඊළඟට ආතතිය තමුන්ගේ මානසික සෞඛ්‍යයටත් බලපාන තත්වයක් තමයි මේ ස්ලීප් ඇප්නියා කියලා කියන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මේක ගැන දැනුවත් නැහැ. මේ කියන තත්ව තියෙන්න පුළුවන්, ගොරවන්නත් පුළුවන්. නමුත් මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන්නේ නැහැ. ඒ ඔහුගේ ස්වභාවය කියලා තමයි හිතන්නේ. තරහ යන උදේට නැගිටින්නෙම තරහ ගිහිල්ලා කතා කරගෙන ඉන්නේ මැස්ස යන්න බෑ කියලා. අන්න ස්ලීප් ඇප්නියා වෙන්න පුළුවන්. ඔන්න අද ඔබට හේතුව කියනවා. ඉතින් දැන් මෙතනදී වැදගත්ම දේ තමයි දැන් මේක අඳුනාගත්තට පස්සේ මොනවද අපි කරන ප්‍රතිකාර? වෛද්‍යවරයෙකු හමුවන තැනට යනකම් අපි ඔව් දැන් ඔබ නිින්දෙන් ගොරවනවා නම් දහවල් කාලේ අධික නිදිමතක් දැනෙනවා නම් අර උදේ වරුව නැගිට්ටාම අර පොඩ්ඩක් අර මේ ෆ්‍රෙෂ් ගතියක් නැත්තම් හරියට නිින්ද ගියේ නැහැ කියලා දැනෙනවා නම් නිතරම ආතතියකින් අපහසුතාවයකින් උදේ වරුව ගත කරනවා නම් ඊළඟට අඩු වයසෙන් ඔබට කොලෙස්ටරෝල්, සීනි, රුධිර පීඩනයේ වැඩි තත්ත්ව වගේ තියෙනවා නම් ස්ථුලතාවය බර ස්ථුලතාවයෙන් පෙළෙන කෙනෙක් නම් ගොරවනවා නම් ඔබ වඩා සුදුසුයි මේ තත්ත්ව අතර යම් යම් මේ සම්බන්ධතාවයක් තියෙනවද කියන එක වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගන්න එක. ඊට පස්සේ ඔබතුමිය කිව්වා
වෛද්‍යවරයන්ගේ කාර්යභාරය දැන් අපි කතා කරමින් යන්නේ. ඔව්. දැන් වෛද්‍යවරයා රෝග නිర్ణය කරාට පස්සේ දැන් මොකද කරන ප්‍රතිකාරය? දැන් පළවෙනිම එක තමයි බර. බර අඩු කරන්න ඕනේ. කිසිම ප්‍රතිකාරයක්, ශල්‍ය ප්‍රතිකාරයක් සාර්ථක වෙන්නේ නැහැ. බර වැඩියෙන් තියෙනකොට. මොකද දැන් මේ ශල්‍ය ප්‍රතිකාරවලදී අපි කරන්නේ මේ අවහිරතාවය වෙන කොටස අපි කපලා එතන ඉඩ හදන එක. ඒතර බර වැඩි වෙන්න අපි වැඩිපුර කපන්නේ මේ තෙල් ෆැට් ලේයර් එක. නමුත් අපි අර මස්සල් වලින් තමයි මේ ස්ට්‍රෙන්ත් එක ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට සාමාන්‍යයෙන් කියන්නේ අපි අර ශරීර ස්කන්ධ දාර්ශකයේ බඩි මෑස් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ BMI එක කියන්නේ BMI එක 30ට වැඩි නම් ප්‍රතිකාර ශල්‍ය ප්‍රතිකාර වලට යන්න එපා කියන එක තමයි කියන්නේ. මොකද ඒකේ සාර්ථක භාවය අඩුයි. නමුත් අපි BMI එක ඊට අඩු කරගෙනත් ටිකටම මේක තියෙනවා නම් ප්‍රතිකාර වලට යන්න පුළුවන්. ඒතර පළවෙනි එක තමයි weight reduction. බර අඩු කරගන්න ඕනේ. ඊළඟට මේ පටකවල ශක්තිමත්කම නැති වෙන තව හේතුවක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය. එතකොට ඒකත් අපි බලන්න ඕනේ රුධිර පරීක්ෂණ කරලා තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය තියෙනවා නම් ඒ හෝමෝන බැලන්ස් කරලා ඒක ප්‍රතිකාර කරන්න ඕනේ. ඊළඟට ප්‍රතිකාර නිශ්චිත ප්‍රතිකාර ගත්තොත් ශල්‍ය කර්මයේ තමයි මම අද කතා කරන්නේ. නමුත් අපිට තියෙනවා අර උපකරණයක් මැෂින් එකක් පළඳින්න. අපි කියන CPAP machine continuous positive airway pressure, එහෙම නැත්නම් BiPAP machines. ඒකෙන් කරන්නේ පීඩනයකින් හුස්ම දෙන එක. දැන් ඔබ දැකලා ඇති මේ පාරේ යනකොට අර සමහර කඩවල් ඉස්සරහ අර තියෙනවා යටින් පීඩනයකින් හුලං ගැහුවාම අර නට 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 ඉන්න මේවා. ඒතර ඒ පීඩනයකින් අයින් කරාම හුලං ගහන එක අයින් කරා ඒක ටක් ගාලා කැලැප්ස් වෙලා වැටෙනවා. ඉතින් අන්න ඒ වගේ සිද්ධාන්තයක් තමයි තියෙන්නේ. එතකොට හුස්ම ගන්නකොට ඒ මැෂින් එකෙන් පවර් එකකින් පීඩනයකින් හුස්ම දෙනවා. එතකොට අර අවහිර වෙනකොටස මගහරවගෙන හුස්ම ගන්න පහසු කරනවා ඇතුළට. ඉතින් සමහර රෝගීන් ඉන්නවා මේ මැෂින් එක දාගෙන කරගන්න ඉන්නවා. නමුත් සමහර අය ඉන්නවා මේ මැෂින් එක පළඳින්න අකමැති අය. ඉතින් ඒ වගේ රෝගීන්ට ශල්‍ය ප්‍රතිකාරයක් තියෙනවා කියන එක තමයි අද මම මේ කතා කරන්නේ. ඉතින් එතනදී ශල්‍ය ප්‍රතිකාර වලට යනකොට පළවෙනි එක තමයි නාසය. දැන් නාසය අවහිරතාවයක් තියෙනවා නම් ඔබට මේ රූම රාමුවෙන් පේනවා. දැන් මේ නාසයේ මැද බිත්ති අවහිර වෙලා ඇද වෙලා මේ තියෙන ශුක්තිකා විශාල වෙලා නාසයෙන් හුස්ම ගන්න අවහිරතාවයක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට නාසයට ශල්‍ය කර්මයක් කරලා මැද බිත්තිය කෙලින් කරලා මේ උපතින්ම සිද්ධ වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. උපතින් වෙන්නත් පුළුවන්, පසුකාලීන වෙන්නත් පුළුවන්. නාසයට ශල්‍ය ප්‍රතිකාර කරනවා. ඊළඟට මම කිව්වා කුඩා දරුවන්ට වැඩිහිටියන්ට ඇඩිනොයිඩ් ග්‍රන්ථිය ටොන්සිල් ග්‍රන්ථි ඉවත් කිරීමම කුඩා දරුවන්ට ප්‍රතිකාරයක් වෙනවා, ශල්‍ය ප්‍රතිකාරයක් වෙනවා. OSA තත්වය සනීප කරන්න පුළුවන්. ඊළඟට අනිත් වැඩිහිටියයට කරන අනිත් ප්‍රතිකාරය තමයි අපි කියනවා ෆැරින්ගෝප්ලාස්ටි කියලා. එතනදී ඒ දෙවනි ලෙවල් එක අපි කියනවා මුර්දු තල් ආශ්‍රිතව ඇතිවන අර අපි දැකපු විදිහේ අවහිරතාවය මුර්දු තල් ආශ්‍රිතව දැන් මේ පෙන්නන්නේ ඒ විදිහට මේ ශල්‍ය කර්මය කරන ආකාරය. මුලින්ම අපි මුර්දු තල්ලේ අර යුවියුල එහෙම නැත්නම් රසදීව දෙපැත්තේ තියෙන ටොන්සිල් ග්‍රන්ථිය අයින් කරනවා. ඔය රූපවලිය ටිකක් අපිට ප්‍රමාණය විශාල කරලා දුන්නොත් පැහැදිලි වෙන්න පුළුවන්. දැන් මේ ටොන්සිල් ග්‍රන්ථිය අයින් කිරීම මේ පෙන්නන්නේ. දැන් මෙතනදී අපි පාවිච්චි කරන්නේ මේ කෝල්ඩ් ඇබ්ලේෂන් කියන තාක්ෂණය, කොබ්ලේෂන් කියන තාක්ෂණය. ඒකේ යම් යම් වාසි තියෙනවා. අපි ඕනෙම ශල්‍ය කර්මයකදී රුධිර වහනය ගැන කතා කරනවා. රුධිර වහනය අවම කරගෙන කරන්න පුළුවන් තාක්ෂණයක්. එතකොට මේ මුලින්ම කරන්නේ මේ ටොන්සිල් ග්‍රන්ථි ඉවත් කිරීම. වෙන විකල්පයක් නැති තැන අපි එතනට යන්න ඕනේ. නෑ. දැන් මේ ෆැරින්ගෝප්ලාස්ටි කියන ශල්‍ය කර්මය කරන්න, ඒ කියන්නේ ඒ මුර්දු තල්ල ඒ ශක්තිමත් කරන්න, ඒ ශල්‍ය කර්මය මුලින්ම කරන්නේ ටොන්සිල් එක අයින් කරලා ඉන්න එක. දැන් මේ ෆැරින්ගෝප්ලාස්ටි ශල්‍ය කර්මත් නොඑක ආකාරයට අපි කරනවා. ඒ කියන්නේ දැන් අවහිරතාවය තියෙන්නේ දෙපැත්තෙන් නම් කරන ශල්‍ය කර්මය වෙනස්. අවහිරතාවය තියෙන්නේ ඉස්සරහට පස්සට නම්
කරන ශල්‍යකර්මය වෙනස්. අපි කියනවා රීලොකේෂන් ෆැරින්ගෝප්ලාස්ටි, එක්ස්පෑන්ෂන් ෆැරින්ගෝප්ලාස්ටි, අපි පොදුවේ ෆැරින්ගෝප්ලාස්ටි කියලා කිව්වට එක් එක් රෝගියාගේ ස්වභාවය අනුව අපි ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරලා තමයි කරන්නේ. එතකොට දැන් මේ පෙන්වන විදිහට දැන් දෙපැත්තම මේ ටොන්සිල් ග්‍රන්ථි ඉවත් කරන කරලාට පස්සේ එතන තියෙනවා තව මාංශ පේශී. අපි කියනවා පැලටෝ ෆැරින්ජියස් මසල්, පැලටෝ ග්ලොසස් මසල් කියලා. ඒ මාංශ පේශීන් දෙක තමයි අපි ඊළඟට වෙන් කරලා අරගෙන ඒක වෙනමම අපි කියනවා අපි මහනවා වෙනමම අපි කියන්නේ අස්ති කොටසකට සම්බන්ධ කරලා මහනවා. ඒකෙන් තමයි මේ ශක්තිමත් භාවය ඇති කරන්නේ. ඉතින් මෘදුතල් ආශ්‍රිතව ඔබතුමිය දැන් කියා කිව්වේ මෘදුතල් සාමාන්‍යයෙන් මේ ශල්‍ය කර්මයක් කරන්න පැයක් එකහමාරක් වගේ යන ශල්‍ය කර්මයක් මම මේ ඉතාම සංක්ෂිප්තව කෙටි කරලා විනාඩි 5කට 6කට වගේ අරගෙන තියෙන්නේ. මේක වීඩියෝ ක්ලිප් එකක්වත් මේ අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරපු ඒවා නෙමෙයි. මේ අපිම අපේ රෝගීන්ට කරපු ශල්‍ය කර්ම. ඉතින් දැන් මේ ශල්‍ය කර්මයේ අතුරු ආබාධ ගැනත් අපි කතා කරන්න ඉපෙයිනේ. ග්‍රන්ථි ඉවත් කරා කියලා කිව්වා අපි. ඔව්, ගොඩක් දෙනෙක් ශල්‍ය කර්ම වලට බයයි. බය මොකද මේකේ අතුරු ප්‍රතිඵල ගැන මොකද්ද වෙන්නේ කියන එක ගැන නිසි අවබෝධයක් නැති නිසා. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි දැන් මෙහෙම කරාට පස්සේ කටහඬ වෙනස් වෙයිද? දැන් මේ ශල්‍ය කර්මයේදී නම් කටහඬ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ස්වර තන්ත්‍රවලට අපි කටහඬ නිෂ්පාදනය කරන අපි ස්වර ස්වරාලය පැත්තට යන්නෙම නැහැ. මුකුත් කරන්නේ නැති නිසා. මුතන ෆැරින්ගෝප්ලාස්ටි ශල්‍ය කර්ම. මේකේ අපි දැනගත යුතුම මේ සංකූලතාවය තමයි දැන් මේ ඔබට පේන්නේ ඒ අර මාංශ පේශීන් ශක්තිමත් කරන්න ඒ මැහුම් යොදන ආකාරය. අපි ඒක බලන ගමන් කතා කරලා කමක් නැහැ නේද? ඔව්. එතකොට මේ බහුලවම දකින්න පුළුවන් සංකූලතාවය සංකූලතාවයන් අපි කියනවා මේ රුධිර වහනය ශල්‍ය කර්මයේ අතරතුරත් යම් තරමකට රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. දෙවනුව ශල්‍ය කර්මයෙන් දින 5කට 7කට විතර පස්සෙත් නැවත රුධිර වහනයක් ඇතිවිය හැකි. අපි ඒකට කියන සෙකන්ඩරි හෙමරේජ් එකක් කියලා. හේතුව දැන් මේක අපි මේ මුදු තල්ලෙනි කරන්නේ සාමාන්‍ය ශල්‍ය කර්මයකට වඩා ටිකක් වේදනාව වැඩි ශල්‍ය කර්මයක්. මොකද අපි කෙල ටික ගිලිනකොට පවා මේ මුදු තල්ල චලනය වෙනකොට යම් වේදනාවක් ඇති වෙනවා. ඉතින් සමහර රෝගීන් එතකොට මේ කන බොන එක නවත්වනවා. එතකොට මේ උගුරේ තියෙන විස බීජ බැක්ටීරියා වර්ධනය වෙලා මේ තුවාලය පැසවන්න බලනවා. එතකොට අර අපි කපපු පුංචි පුංචි ලේනහර මතු වෙන්න පුළුවන්. ඒ මතු වෙලා දෙවනුව ද්විතීකව දවස් 5කට 7කට විතර පස්සේ රුධිර වහනය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් ඒ තත්ත්ව අපි කියන ප්‍රතිජීවක ඖෂධ ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරලා අපිට සුව කරන්න පුළුවන්. කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් නැවත ශල්‍යගාරයට ගන්න සිද්ධ වෙනවා. මේ ලොකු ඔපරේෂන් කරන්න නෙමෙයි. නමුත් අර තත්ත්වයේ යථා තත්ත්වයට පත් කිරීම මතු වෙච්ච පුංචි පුංචි ලේනහර පුච්චලා ඒ රුධිර වහනය නතර කරගන්න. ඉතින් ඒක තමයි අපි දැනගත යුතු ලොකුම අවදානම් තත්වය. නමුත් ඉතින් ඕනෙම ශල්‍ය කර්මයක අවදානමක් තියෙනවනේ. අපි අවදානම අරගෙන හරි මේක කරන්නේ අවශ්‍යයට. ඉතින් මං හැමතිස්සෙම කියන්නේ අපිට ඕනෙ දෙයක අවදානමක් තියෙනවා. දැන් අපි නිකන් හිතුවොත් පාරේ යනකොට වාහනයක හැපිලා වැරෙන්ඩත් අවදානමක් තියෙනවනේ. දැන් මේ ශල්‍ය කර්මය නොකර සිටීම විශාලම අවදානමක්. විශාලම අවදානමක් නේ. නමුත් ඒ අපි අවදානම අරගෙන මේ අවශ්‍ය නිසා මේ ශල්‍ය කර්මය සිදු කරනවා. ඉතින් ශල්‍ය කර්මය හැමෝටම කරන්නේ නැහැ. කරන්නේ මේකට සුදුසු, මේකට කැමති අයට පමණයි. මොකද තව ප්‍රතිකාර ක්‍රමයක් මම කලින් කිව්වනේ, අර මැෂින් එකක් පළඳින්න පුළුවන් කියලා. ඉතින් ශල්‍ය කර්මය හරියට කරොත් අපේ බර නියතව තියාගත්තොත් මේක සදාකල්. මේ සියල්ලම එකින් එකට සම්බන්ධයි කියලා දාමයක් වගේ අපිට තේරෙනවා. ස්ථුලතාවය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අපේ මේ ගුරේ බෙල්ලේ ප්‍රමාණයේහි විශාලත්වය,
මේවා අතර මහා සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිටත් තියෙන විශාල වගකීමක් මේ තත්ත්වයෙන් මිදෙන්න වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි. නමුත් අපිට තව එක විරාමයක් ගන්නට සිද්ධ වෙනවා. මේ විරාමෙන් පස්සේ අද පවතින යථාකාලීන තත්ත්වය සහ ස්ලීප් ඇප්නියා ගැන අපි විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද කාලයට සාපේක්ෂව මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නේ කොහොමද? මෙතුමෙකින්ම අපි විමසනවා මේ විරාමෙන් පස්සේ. අපි ආරාධනාව අද දවසේ පිළිගත්ත විශේෂඥ ශල්‍ය වෛද්‍ය කුරුකන්නාසේ පිළිබඳව සංජීවනී රූපසිංහ විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරමින් හිටියේ. මෙතන ප්‍රතිකාරයෙන් පස්සේ මේ ශල්‍යගාර ප්‍රතිකාරයෙන් පස්සේ තත්ත්වය මොකක්ද කියලා ඔබතුමිය අපිට පෙන්නන්න. දැන් මේ රූප රාමුව දැක්කොත් ඔබට තේපෙන්නේ දැන් මේ රෝගියාගේ ඒ මුරුදු තල් ආශ්‍රිතව කරපු ශල්‍ය කර්මයෙන් පස්සේ ඒ තුවාල හොඳටම සනීප වුණාට පස්සේ ඒ තියෙන ආකාරය. ඉතින් මෙතනදී හොඳ ශක්තිමත් භාවයක් එතනට ලැබෙනවා. ඒ කියන්නේ අර හුස්ම ගන්නකොට අර අපි දැක්කා වගේ ඒක මේ මේ ඇකිලිලා අවහිර වෙලා වැහෙන්නේ නැති තත්වයක්. ඉතින් ඊළඟට අනිත් එක තමයි තුන්වෙනි ලෙවල් එක අපි කිව්වේ දිවේ පිටිපසට තියෙන කොටසත් විශාල නම් අපි ඒකත් මේ විදිහටම කුඩා කිරීමක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ශල්‍ය ප්‍රතිකාරකම් වලට යොමු වීම මම කියන්නේ මේක මේ ඒ කියන්නේ මේක පර්මනන්ට් සොලියුෂන් එකක්. ඔබ මගේ හැම රෝගීන්ට මම කියන්නේ ඔබ මේ ශල්‍ය කර්මය කරන අවස්ථාවේ තියෙන බර නියතව තියාගත්තොත් ශල්‍ය කර්මය සදාකාලිකයි. හැබැයි බර වැඩි වුණොත් කිලෝ දෙක තුනක් හරි මේක ආයි කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද දැන් කිලෝ දෙක තුනෙන් ග්‍රෑම් 100ක් 200ක් හරි මෙතෙන්ට ගියොත් එහෙම ආයි නැවත තෙල් තට්ටුව බැඳිලා අවහිර වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා ඔබ බර නියතව තියාගත්තොත් ශල්‍ය කර්මය සදාකාලිකයි. ඔබතුමිය හරිම උපදේශය දෙනවා රෝගීන්ට. ඒක තමයි වෛද්‍යවරුන්ගේ අපි බලාපොරොත්තු වෙන හොඳම යුතුකම. අද පවතින තත්ත්වය පිළිබඳව ඔබතුමියගෙන් විමසනවා කියලා අපි කිව්වා. ඒ තමයි මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ජීවන රටාවල් මිනිසුන්ගේ වෙනස් වෙලා තියෙන. ඒ වගේම අපිට අලුතෙන් හිතන්න සිද්ධ වෙලා තියෙනවා මේ ස්ලීප් ඇප්නියා ඔයසේ තත්ත්වය සම්බන්ධයෙන්. මේ සම්බන්ධතාවය ගැන ඔබතුමියගේ නිරීක්ෂණය. දැන් මොකද මේ කොවිඩ් තත්ත්වයත් එක්ක අපි ගොඩක් දෙනෙක් අපේ රාජකාරී වලින් මිදිලා අර ගෙදර ඉන්න තත්ත්වයක් නේ තියෙන. ඉතින් එතකොට මේ ව්‍යායාම අඩුයි, ක්‍රියාකාරකම් අඩුයි. ඉතින් ටිකක් බර වැඩි වෙන්න බලනවා. ඉතින් බර වැඩි වීම ස්ථුලතාවය එන්න මේ ස්ලීප් ඇප්නියා තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි දැන් අපි හිතමු කොවිඩ් හරි යම් ආසාදනයක් වැළඳුණා කියලා. ඉතින් ඒ ආසාදනය වැළඳුණාට පස්සේ මේ රෝගීන්ට ඇතිවන සංකූලතාවයන් වැඩි. ඉතින් අපි කියනවා පෙනහළු වල වෙනත් අපි කියන ඇඳුම අමාරු තියෙන රෝගීන්ට හැදුනත් වැඩිනේ. ඉතින් ඒ වගේ මේ ස්ලීප් ඇප්නියා තියෙන කෙනෙකුට ආසාදනය වුණොත් සංකූලතාවයන් වැඩි වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි පුළුවන් තරම් ආරක්ෂාකාරී ක්‍රම භාවිතා කරන්න ඕනේ. දෙක, පුළුවන් තරම් අපේ ව්‍යායාම අපි හැකි විදිහට ව්‍යායාම කරන්න ඕනේ. තුන, ඔබ මේවැනි යම් තත්ත්වයක් තියෙනවා යයි සැක හිතනවා නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගෙන නිසි ප්‍රතිකාරයක් ගන්න ඕනේ. මොකද මේක අපි කියන අර නිහඬ මාරයෙක්. අපි නොදන්නවට අවදානම් ගොඩක් දේවල් වලට අවදානම් සාධකයක්. ඒ නිසා ඔබේ ජීවිතය පිළිබඳව ඔබත් වගකීමක් ගත යුතුයි. අවසාන මොහොතේ වෛද්‍යවරුන්ට පමණක් ඒ වගකීම පවරන්නට එපා. අපේ ගෞරවය සහ අපේ ස්තුතිය ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ උගුලකණ්ණාසය පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මැතිණියනි, ඉතාම ස්තුතියි. ඔබතුමියගේ දීර්ඝකාලීන අධ්‍යක්ෂීම් එක්ක තමයි මේ දේවල් පැහැදිලි කරේ. තව දවසක ඉතාම ඉක්මනින් ඔබතුමිය හමු වන්නට බලාපොරොත්තු වෙන නිරෝගී සුවය සියලු දෙනාට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපිට සමුගන්නට අවසරයි. අයිබෝ.